පළමුවෙන්ම මේ වේදිකාව මත සිටින ආදරණීය සුනිල් හඳුන්නැති සහෝදරයා ඇතුළු ජන බලවේගයේ සියලුම සමාජිකාවන්ගේ අවසරයි. ඒ වගේම ආදර හිතවතුනි හිතවතියනි, මං කියන්න ඕනේ නැහැ, කියන්න ඕන දේවල් ගොඩාක් කිව්වා. ඕගොල්ලෝ මේ මෙතනට ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නේ, ඇත්තටම දැන් ඕගොල්ලෝ දන්නවා මොනවද වෙලා තියෙන්නේ කියලා. අපි කියලා දෙන්න ඕනේ නැහැ. මොකද ඕගොල්ලන්ගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා, කණෙන් හොඳට අහලා තියෙනවා නේ. එහෙනම් දැන් ඔබලට තියෙන්නේ මේක සංසන්දනාත්මකව බලන්න. අපි ඇවිල්ලා ඒක පොඩ්ඩක් තීව්‍ර කරනවා මොකද්ද කියන එක නේ. ඒකටනේ අපි දිහාට එන්නේ. නැත්නම් දැන්ටමත් ඔබලා තීරණය කරලා ඉවරයි. ඒක අපිට පේනවා. මං අහන්නේ ඒ සඳහා ඔබලා ගති උතු මාර්ගය මොකද්ද කියලා. හරි. ඔබලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ ඒක ස්ථිර වශයෙන්ම හිතට අරගෙන ඒක ධෛර්යමත් කරන්න, ඒකට ශක්තියක් දෙන්න මම පොඩි දේවල් ටිකක් කියන්න. ඇත්තටම ඔබලා දැන් බලන්න ඔබලගේ වයස සීමාව තුළ අවුරුදු 70 40 60 50 30 20 10 15 පොඩි දූල පුතාලා වුණත් හිතලා බලන්න ඒ වයස කාලය තුළ ඔබලා ගත කරපු ජීවිතය තුළ ඔබලාට මොනවද ලැබිලා තියෙන්නේ හරියට? ඔබලා මොන වගේ ජීවිතයක්ද ගෙවලා තියෙන්නේ? මේ අපි ඔබලා වගේ අය මොනවද ජීවිතයක්ද ගෙවලා තියෙන්නේ? එදා කොහමද අපි ජීවිතය කරේ? අද කොහමද ජීවිතය දැන් ගෙවන්නේ කියලා? ඔය ටික ඇති නේද? ඈ? එදා අපි කොහමද හිටියේ? අද ඊටත් වැඩිය අන්ත විදියට නේද අපිට ජීවිතය ගත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? එදා අපි බස් එකේ ගියේ කොහමද? ඊටත් වැඩිය අන්ත විදියට අද අපිට බස් එක යන්න වෙලා තියෙන්නේ. තද වෙලා, හිර වෙලා, ඈ පස්කොස්තුස්තරලගෙන් බැනුම් අහලා ඒක ඇතුළේ නොකුත් දේවල් සිද්ධ වෙලා නේ. පාසලකට කොහමද? එදා අපි අධ්‍යාපනය ලැබපු ඒ නිදහස් අධ්‍යාපනයවත් අද අපිට ලබන්න තියෙනවද? නෑ. විශාල තර්කකාරීත්වයක් තියෙනවා. එවැනි තත්ත්වයක් අද උදා වෙලා සෞඛ්‍ය ගත්තත් අපි වුණත් එදා ඉස්පිරිතාලෙකට ගිහිලා බෙහෙත් ටිකක් ගත්තා කොහොම හරි පොලිමේ ඉඳලා. අද වෙලා තියෙන මොකද? පොලිමේ ඉඳලා යන්නවත් බෙහෙතුත් නෑ. අපි විශාල කර්ත විශාල මේ පීඩනයකට පත් වෙලා තියෙනවා. මේ පීඩණය පත් වෙලා තියෙන අය අතරින් බලපුවම සමාජයේ වැඩියෙන්ම පීඩණයට පත්තුණු අයෙක් තමයි කාන්තාව. කාන්තාව මේ හැම දෙයක්ම මොකෝ අපේ රටේ සමාජ සංස්කෘතිය ජීවිතය තුළ කාන්තාවට වැඩි යමක් කරන්න ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ හැම දෙයකින්ම ලබන පීඩණය කාන්තාව තමන්ගේ ගෙදරිනුත් ලබනවා. මොකෝ තමන්ගේ ගෙදර තියෙන ආර්ථිකයේ වැඩියෙන්ම පරිහරණය කරන්න සිද්ධ වෙලා තියෙන කාන්තාවට. ඒ හින්දා ඇය කොච්චර තරම් පීඩනයකට පත් වෙනවද? ඒ ආර්ථිකය තුළ තමාගේ දුවදරුව හැඩගස්සවන්න, තමාගේ ජීවිතය ගෙන යන්න, තමන්ගේ මේ ඌමනා එපාකම් ඉටු කරගන්න, තමන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න, ඒ ආර්ථිකය කොහොමද හැඩගස්ස ගන්න කියන බැරි විශාල පීඩනයකට කාන්තාව පත් වෙලා තියෙනවා. ඒ පීඩනයේ පත් වෙච්ච කාන්තාව හරිම අසරණ වෙනවා. මොකෝ ඈ පීඩනයට පත් වුණායින් පස්සේ ඈට කියන්නේ ඇගේ ගෙදර ඉන්න අනිත් අයට කිව්වත් මේකට විසඳුමක් ගන්න බෑ. සමාජයේ ගිහින් කාට කිව්වත් මේකට විසඳුමක් ලැබෙන්නේ නෑ. පේනවා හොඳටම. ඉතින් මේකට කොහොම හරි මොකක් හරි සුළු හරි සහනයක් අවශ්‍යයි කියලා හිතුනම තමයි අපේ කාන්තාවට සිද්ධ වෙන්නේ නොපෙනෙන කෙනෙක්ගෙන් හරි අනේ මට මේ දේ කරගන්න ශක්තිය ධෛර්යය මොනවා හරි ලැබේවා කියලා කියන්නේ. ඉතින් අපි අන්නේ තත්ත්වයට අද අපේ රටපත් වෙලා තියෙනවා. කියන්න කවුරුත් නැහැ, අහන්න කවුරුත් නැහැ අපේ දුක. ඒ හින්දා මේකට තවදුරටත් අපි මේ පීඩනේ දුක් විඳින්න අවශ්‍ය නැහැ. මෙන්න අපිට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මෙන්න අවස්ථාව අපි උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕන අවස්ථාවක්. ඒක ඔබලටයි බාර, අපිට බාරයි. ඒ හින්දා මේ අවස්ථාව මග අරින්න එපා. මේ පීඩණයෙන් අපිට ගැලවෙන්න නම් අපිට එක මගයි තියෙන්නේ. මෙච්චර මේ කාලයක් පාලනය කරගෙන ආපු පාලකයෝ අපිට මොනවද ලැබලා දුන්නේ කියන එක දැන් ඔබලට තේරෙනවා. මේ අවස්ථාවටත් ඒ පාලකෝ ඇවිල්ලා ඔබලට ඉදිරිපත් කරනවා යම් යම් දේවල්. එක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අපි ඕගොල්ලන්ට මේවා දෙනවා, ආරවා දෙනවා, අපි ගෙවල් දෙනවා, අපි ඕගොල්ලෝ ගාවට එනවා, අපි ඕගොල්ලොත් එක්ක එකට ඉන්නවා, ඕගොල්ලන්ගේ දුක සැප බලනවා ඔක්කොම. කවුරුත් නෙමෙයි මේ තාක් කාලයක් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය වෙන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස.
නමුත් ඔබලා ගාවට එනවා කියනවා. ඉතින් දැනුත් ඔහු ඉන්නේ මේ පාලන තන්ත්‍රයේ කැබිනට් ඇමතිවරේ හොඳ අමාත්‍යාංශික ඇමතිවරේ. ඉතින් දැනුත් පුළුවන් නේ ඔබලාට ওই කියන දේවල් ඇවිල්ලා දෙන්න. එන අහන්න එහෙම කියන වෙලාවට නැගිටලා අහන්න. ඇයි ඇමතිතුමනි? ඔබ දැනුත් ඇමති දෙන්නකෝ අපිට දැන්. ඔබගේ රජියක් තියෙන්නේ. ඔබට පුළුවන් ඒ රජයෙන් ඉල්ලලා මේව ලබලා දෙන්න. දැන් කියන්නේ පට්ටපල් බොරුනි. ඒ බල තණ්හාවට බොරුවට කියාපානෝ. මම බොහොම කෙටියෙන් කියන්න. ඊළඟ එක්කෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි UNP එක්සත් ජාතික පක්ෂයයි තමයි අපේ රටේ මේ තත් පාලනය කරේ. අද ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් නමකින් එනවා පොදු ජන පෙරමුණ කියලා. ඒගොල්ලෝ දැන් කියනවා අපි හදනවා, අපි ඕගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා, අපි කෘෂිකර්මය හදනවා, පුරන් වෙලා තියෙන කුඹුර වලට අවශ්‍ය පොහොර දීලා කෘෂිකර්මය හදනවා. ඉතින් දෙයියනේ අවුරුදු 10ක් 2005 ඉඳලා හිටියා. ඉතින් ඒ විදියට ඒවා දීලා හැදුවනම් මේ වෙනකොට මේ කන්තලේ හොඳ මේ කුඹුරු අස්වැන්නක් තියෙන්න ඕන, හොඳ ගොවි අස්වැන්නක් තියෙන්න ඕන, ගොවියන්ට මේ වගේ තමුන්ගේ මේ නිෂ්පාදන බෙදා හරින්න බැරි වෙලා නැති තත්ත්වයකට පත් කරන්න තියෙන්න ඕන. ඒ කිසි දෙයක් කරලා නැතුව දැන් කියනවා ආයි කරන්න හලු. ඉතින් තවදුරටත් ඔබලා මේවා විශ්වාස කරනවාද? ඒකයි මං කියන්නේ. ඔබලා මේ දෑහින් දකින කණෙන් ඇහෙන දේවල් ඉතින් හොඳට සංසන්දනාත්ම බලන්න, විශ්වාස කරන්න. ඔය එක්කෙනෙකුටවත් ඇත්තටම හෘද සාක්ෂියට එකඟව කතා කරන්න බෑ. ඔය කවුරුත් දන්නේ නැහැ මේ පාරේ යන සාමාන්‍ය ජනතාවගේ තියෙන හිතේ දුක, හිතේ පීඩාව. වෙනද පොළට ගියාම මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. යම්කිසි බඩුවක් ගන්න ගියාම ජනතාව මොනතරම් තත්ත්වයකට පත් වෙනවද කියලා දන්නේ නැහැ. ඉස්කෝලේ දරුවෙක් දාගන්න ගියාම කොයිතරම් තත්ත්වයකට පත් වෙනවද? ඉස්කෝලේ දරුවෙක් ඉගෙන ගන්න ගියාම මේ දරුවා මොන තත්ත්වයකට ඉන්නවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. බය නැතුව කියන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා නම් ඒගොල්ලන්ට ওই වගේ කතා කරන්න බෑ. එහෙනම් ඔහොම වැඩ කරන්නේ නැහැ. නමුත් ඔය දෙන්නටම වඩා ඔය හැම දෙයක් ගැනම ප්‍රායෝගිකව ප්‍රායෝගිකව දන්න, ඒ ගැන ඒ මිනිස්සුත් එක්කම ඉඳලා, ඒ මිනිස්සුත් එක්කම ගැටිලා, ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් මොනවද කියලා හොඳින් අඳුනගත්තු කෙනෙක් ඔබලගේ ඉදිරියට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ කවුරුත් නෙමේ, ජන බලවේගයෙන් ඉදිරිපත් කරලා තියෙන අනුර කුමාර දිසානායක අපේ සහෝදරයා, ආදරණීය සහෝදරයා. අපේ කියලා අපිට බය නැතුව කියන්න පුළුවන් අපේම සහෝදරේ. ඒ සහෝදරයා තනියම නෙමෙයි එන්නේ. අන්න ඒකයි වටිනාකම. අර දෙදෙනාම තනියම එන්නේ මම කරනවා මම කරනවා කියලා. නමුත් මේ සහෝදරයා එන්නේ තනියම නෙමෙයි. ඔහු වටා ඉන්නවා මේ ඉන්නේ පිරිසක්. මේ ඉන්න ජන බලවේගය. ජන බලවේගය කියන්නේ හැම තරාතිරමක ගෝවියා දීවරයා කම්කරුවා කලාකරුවා ගුරුවරයා කතිකාචාර්යවරු නීතිඥයෝ විද්‍යාඥයෝ හැම දේ කෙනෙක්ම ගෙම් සෑජිත්‍ය ලොකු ජන බලවේගයක්. නිකන් එකක් නෙමෙයි ජන බලවේගයක්. ඒ ජන බලය තියෙනවා මේ වේදිකාවේ ඉන්නේ එවැනි අය. අපේ වේදිකාවල් සාමාන්‍යයෙන් ওই මාධ්‍යයන් වලින් පෙන්වන්නේ නැහැ. අපේ වේදිකාවල් වල ඉන්න අය දැක්කොත් මිනිස්සු පුදුම වෙනවා මේ තරම් උගත් පිරිසක් ඉන්නේ කියලා. මොකෝ අර වේදිකාවල ඉන්නේ හොරු, තක්කඩියෝ, වංචාකාරයෝ, දූෂකයෝ, කුඩුකාරයෝ. නමුත් අපේ වේදිකාවක බලන්න කිසිම බයක් සැකක් නැතුව අපිට කියන්න පුළුවන් මේ වේදිකාවල ඉන්නේ බොහොම රට වෙනුවෙන් ආදරය ජනතාවගේ දුක දන්න, ජනතාව වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න අවංකවම ඉදිරිපත් වෙලා ඉන්න අය. දැන් ඔබලා දැක්ක නේද අර දොස්තර මහත්තයා කියපු ඔහුගේ රාජකාරිය දාලා ඔහු ඇවිල්ලා තියෙනවා මේ වෙනුවෙන් කැප වෙලා නේ. එතකොට තමුන්ගේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න බලහත්කාරයෙන් ඇවිල්ලා. අපිත් ඒ වගේ. අපිට එන්න කියලා නෙමෙයි, අපි ආවා. අපිට වැඩ කරන්න පුළුවන් අපිට ජනතාව වෙනුවෙන් කතා කරලා ජනතාවට සැබෑ තත්ත්වය අවබෝධ කරලා දෙන්න පුළුවන් එකම වේදිකාවක් තියෙන්නේ. ඒ වේදිකාව තමයි ජනතා බලවේග වේදිකාව. ඉතින් ඒ වේදිකාවට අපි ඇවිල්ලා තියෙනවා. අනිත් එක මම කියලා දෙන්න ඕනේ කවුද හොරු, කවුද වංචාකාරෝ, කවුද දූෂකයෝ කියලා නේ. ඕගොල්ලොම දන්නවා ඒ මේ රට හූරගෙන කාලා ඈ තමුන්ගේ දේපල වගේ හැම දෙයක්ම තමුන්ට හිතුනම විකුණනවා. මගෙන් ඉල්ලුවා අර ඉඩම. ඉතින් මම දුන්නා.
එහෙම දෙන්න අයිතියක් තියනවාද? එහෙම ඒ ඉඩම දෙනවා නම් ඒ ඉඩමට තියෙන වටිනාකම සහ ඒ ඉඩමේ තියෙන අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒවට සරිලන දෙයක් ලබාගෙන නේද දෙන්න ඕන? ඈ? එහෙම නැත්නම් තමුන්ට හිතුණා දෙන්න. ඈ තමුන්ට හිතෙනවා ලොකු ගාණක් තමන්ට එනවා එහෙන්ද විකුණනවා. අන්න එහෙම කණ්ඩායම් තමයි අපේ රට පාලනය කරේ. මේ හූරගෙන කාපු හැත්ත වෘත්තම අපි එලවල දාන්න ඕන. ඔය දෙගොල්ලන්ගෙන්ම එන්නේ වංචාව දූෂණය සියලු දේවල් වලින් හියනම ගිනි පැත්තේ ඉන්න අය. ඉතින් ඔය කවුරු ආවත් ඕව අඩු වැඩි වෙන්නේ නැහැ. මොකෝ ඒගොල්ලන්ට ඒ ජීවිතේ ගත කරන්න ඕන. අනිත් එක 100,000 ගන්නක් වට ප්‍රමාණයකට ආරක්ෂාව දාගෙන මිනිස්සු ගාවට එන්නේ. ඇයි මේ අපිට බය? වැරද්දක් කරලා නැත්නම් අපිට ඕන තැනක යන්න පුළුවන්. මේ තනි මම යන්නේ ගැහණියක් කැටියට මං තනියම යනවා. ඇයි? අපි වැරද්දක් කළා නෑ ජනතාවට. ජනතාවට වැරද්දක් කළා නෑ. අපිට තනියම යන්න පුළුවන්. තනිතාව ජනතාව මැත්තට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ජනතාවගේ ආදරේ දිනා ගන්න පුළුවන් අපිට. මොකෝ අපි බය නැහැ. අපි වැරද්දක් කළා නෑ, වංචාවක් කළා නෑ, හොරකමක් කළා නෑ. අර වගේ ලොකු වට ප්‍රමාණයක මදි කියලා දැන් තවත් ඉල්ලගෙන තවත් වට ප්‍රමාණයකට මේ අහිංසක පොලිසිය මහත්තුරු හමුදාවේ මහත්තුරුන්ට වෙන රාජකාරියක් රට වෙනුවෙන් කරන්නේ නැහැ. ඔවුන් ආරක්ෂා කරන්න වෙලා තියෙනවා. ඉතින් මිනිස් ජනතාවට තව කෙනෙක් තමන්ගේ අපේක්ෂකයා ළඟට ගිහිල්ලා අපේක්ෂකයාට තියෙන ආදරයට ඔහුව බදා ගන්නවත් අයිතියක් නැහැ. මොකෝ ඔහුට ලං වෙන්න දෙන්නේ නැහැ. අතින් අල්ලන්නේ තෝරාගත්තු පිරිස්. ලං වෙන්නේ නැහැ. යන්නේ හෙලිකොප්ටරේ. ඔව ඔක්කොම අපේ සල්ලි. හමුදාව 100,000 ගාණක් ඉන්නවා. ඒව ඔක්කොටම යන්නේ ඒගොල්ලන්ගේ පුද්ගලික සල්ලි නෙමෙයි. ඒ අපේ සල්ලි. ඉතින් මේවා කියන්න ගියොත් හුකක් දේවල් තියෙනවා. නමුත් ඔය ආරක්ෂාවක් කිසි දෙයක් නැතුව මේ දැන් වුණත් ඔතන ජනතාව අතරේ ඔය කුට්ටුවකට ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් අපේක්ෂකෙත් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ කියලා අපිට අතින් අල්ලලා බදාගෙන අනේ අනුර අයියේ, අනුර මල්ලියේ, ඈ අනුර තාත්තේ දුවල පුතාලටත් කියන්න පුළුවන් අත අල්ලලා අනේ අපිට මේක දෙන්න, මේක අරන් දෙන්න කියලා කියන්න පුළුවන් වුණාම ඔව්දුවේ, ඔව් නංගියේ, ඔව් අක්කේ, ඔව් අයියේ, ඔව් මල්ලියේ මට තේරෙනවා ඕගොල්ලන්ගේ දුක. මමත් දන්නවා මටත් අවශ්‍යයි ඕගොල්ලෝ වගේමයි මෙහෙමයි කියලා කතා කරන්න පුළුවන් ජනතාවගේ හඬ දන්න, ජනතාවගේ දුක අඳුනන, ජනතාවගේ හැඟීම් දැනෙන, ජනතාව යමක් ගන්න වෙළඳපොළට ගියාම එතනදී ඒ ජනතාව විඳින දුක හොඳ ආකාරවම දන්න, ජනතාවගේ දාඩිය අඳුනන, ජනතාවගේ දාඩි සුවඳට ගරු කරන, ජනතාවට ගරු කරන පුද්ගලයේ ඉතින් තවත් මොනවද කතා කරන්න තියෙන්නේ. ඒ හින්දා මේ අවස්ථාව නැති කරගත්තොත් ඔබලා ඔය ඉන්න තත්ත්වෙම ඔය තවත් පහළට ඇද වැටෙනවාද? නැත්නම් සැබෑ මිනිසෙක් හැටියට දෙපයින් සිටගෙන සාධාරණ සමාජයක් තුළ hina වෙලා ඉන්න පුළුවන් පුද්ගලයෙක් විදියට අපි ඉදිරියේ නැගී සිටිනවාද කියලා හොඳට හිතන්න. ඉස්කෝලේ ගිහිල්ලා එන දරුවා අම්මේ මං ඉස්කෝලේ ගිහිල්ලා ආවා කියලා ගෙදර කියලා කියලා hina වෙන්න පුළුවන්. දරුවගේ පස්සෙන් ගින් දරුවව ආරක්ෂා කරන්න ඕනේ නැති යුගයක් උදා කරගන්නවාද කියලා හොඳට හිතන්න, තේරුම් ගන්න, හදවතින් හිතලා මුලින් වැඩ කරන්න. ඔය බොරු පොරොන්දු වලට, බොරු ප්‍රෝඩා වලට වැටෙන්න එපා. දැන් අවුරුදු ගානක් තිස්සේ හොඳට ඔබලා දකින්න මේ දැනුත් දකින්න කරන දේවල්. ඒ හින්දා මේ අවස්ථාව මග අරින්න එපා. ඔබලට දෙපයින් නොබියව සිට ගන්න පුළුවන්, සාධාරණ සමාජයක් ගොඩනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඔහු ඒට හොඳ පන්නරයක් ලැබලා තියෙනවා. ඒ පන්නරය තමයි ජනතා විමුක්ති පෙරමුණේ පන්නරය. ඒ ශක්තිය තමයි අපිටත් ඇවිල්ලා තියෙන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පන්නරය කියන්නේ ජනතාව වෙනුවෙන් එදා ඉඳලම කැප වෙලා වැඩ කරන ජනතාවගේ ඉන්න අය. ඉතින් ඔවුන්ගේ ව්‍යාපාරයේ ජනතා ව්‍යාපාරයේ, ඒ ජනතා ව්‍යාපාරයේ ඉන්න පුද්ගලයෙක්ව ජන බලවේගය විසින් අද ඉදිරියට ගෙනල්ලා තියෙනවා. මෙන්න අවස්ථාව උදා කරන්න බය නැතුව නොවැම්බර් 16 වෙනිදා දිනේ, හරි නේද? නොවැම්බර් 16 වෙනිදා මාලිමාව ඉදිරියෙන් කතිරේ ගසන්න 12 වෙනියට තියෙන්නේ නිවැරදි දිශාන්තය. ඒ කියන්නේ රට වෙනස් කිරීමේ දිශාන්තය තියෙන්නේ මාලිමාවේ. ඔය පොහොට්ටුවේවත්
ඔය හංසයා ගාවත් නෑ. හංසයා ගාව නෑ කියලා දැන් හොඳටම තේරුම් අරගෙන තියෙන්නේ. පොහොට්ටුව ගැන කතා කරන්න දෙයක් නෑ. ඒ හින්දා නිවැරදිව මාලිමාවේ දේශාන්තේ හොඳට කතිරේ ගහලා අපි අපේ කියන පාලනයක් කරන්න, වෙනස් වෙන්න අපි උත්සාහ ගමු. වෙනස් වෙන්න බලා සිටින කල ඉටු කරලමු එය මිනිසා වෙනුවෙන්. ඒ මිනිසා තමයි අපිට දෙන්නේ අනුර කුමාර දිසානායක